ඕගොල්ලන්ගේ ජීවන රටාවේ හැටියට ඕගොල්ලන්ගේ ඇඟේ සයිස් එකේ හැටියට ඕගොල්ලන්ට මොකක් හරි ලොකු ලෙඩක් තියෙනවා නම් ඒකවත් කන්සිඩර් කරන්න ඕන. ඕගොල්ලෝ දැන් අඳින කලිසමේ සයිස් එක මොකද්ද? ඕගොල්ලෝ දවසකට කී පාරක් දැන් කනවද? ඕගොල්ලන් රස්සාවේ හැටියට ඕගොල්ලන්ට දවසකට කී පාරක් කන්න පුළුවන්ද? ඒ හැමදේම කන්සිඩර් කරලා තමයි ඕගොල්ලන්ගේ ජීවන රටාවට හරියන විදිහට මේ මීල් ප්ලෑන් එක කේත කරන්න ඕන. සමහර දේවල් ඕගොල්ලන්ට සැක්‍රිෆයිස් කරන්න වෙනවා. සමහර වෙනස්කම් කරන්න වෙනවා. මොකද ඒ වෙනස්කම් sacrifices නොකර ඕගොල්ලෝ ඉන්න තත්ත්වෙන් හොඳ තත්ත්වයකට එන්න අමාරුයි. ඉතින් ඒක හින්දා ඒක තේරුම් ගන්න ඕනේ. පළමුවෙන්නේ තියෙන්න ඕනේ තමන්ට උදව් අවශ්‍යයි කියලා තමා තේරුම් ගන්න ඕනේ. දෙවෙනුව තේරුම් ගන්න ඕනේ ඒ උදව්ව කෙනෙක්ගෙන් ඉල්ලන්න ඕනේ කියලා. තුන්වෙනුව තේරුම් ගන්න ඕනේ ඒ උදව්ව නිකන් හම්බෙන දෙයක් නෙමෙයි. ඕගොල්ලන් යම්කිසි දෙයක් කරන්න වෙයි ඒ උදව්ව ලබා ගන්න. හතරවෙනුව උදව්ව දුන්නාම ඒ උදව්ව දෑතින්ම අරගෙන ඒ කියන විදිහට ඒ ඩිසිප්ලින් එක මේන්ටේන් කරගෙන 100%, 110%ක් දීලා තමන්ට අවශ්‍ය ගෝල් එක ඒ රිසල්ට්ස් බලාපොරොත්තුෙන් ඒ කාලය ඇතුළත ඒ ප්‍රෝග්‍රෑම් එක හරියට කරන්න ඕනේ. ඕනම කෙනෙක් තමන්ට දෙයක් කියලා දෙනකොට මොන හරි ක්‍රීඩාවක කෝච් කෙනෙක් හරි මොකක් හරි ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක් හරි කවුරු හරි දෙයක් තමන්ට කියනකොට ඒක අප්ලයි කරන එක තමන්ගේ යුතුකම. ඒකට 100%ක් කරේ නැත්නම් හම්බ වෙන රිසල්ට් 100%ක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ පළවෙනි දේ. දෙවෙනි දේ තමයි අපි කතා කරනවා අපේ ගෲප් එකේ දැන් ගොඩක් මෙන්ටල් හෙල්ත් ගැන. දැන් මම ඕස්ට්‍රේලියාවෙන් ඇවිල්ලා දැන් අවුරුදු 20කට කිට්ටු වෙනවා. මම ඉස්කෝලේ යන කාලේ තමයි ලංකාවේ හිටියේ. ඉතින් ඒ කාලේ අපි ගොඩක් mental health ඒව ගැන කතා වෙන topics නෙමෙයි. කොල්ල කෙල්ල විනා වෙනවා, ජොලි කරනවා, ඉඳලා හිටලා කවුරු හරි සීල දිහානි කරගත්තොත් හරි නැත්නම් එක්ක කියනවා මිනිස්සුන්ට පිස්සු කියලා. ලංකාවේ මම දැනුත් ඇහෙනවා Facebook වල එහෙම මිනිස්සු කියනවා යම් කිසි කෙනෙකුට මොකක් හරි මානසික ආබාධයක් තියෙනවා ඒ මනුස්සයට පිස්සු කියලා. මානසික ආබාධයක් හරි යම් කිසි මානසික රෝගයකින් පැලෙනවා කියන්නේ හරි ඒ කෙනෙකුට පිස්සු නෙමෙයි. ඒක කවුරු හරි කෙනෙක් යම් කිසි එක්ක මොකක් හරි දෙයක් ඒ මනුස්සයාට එක්ස්පීරියන්ස් කරන්න වෙලා, කවුරුලි ළඟගෙනකට දෙයක් වෙලා, එක්ක තමන්ට පර්සනලි දෙයක් වෙලා මිනිස්සු වැටෙනවායි කියන්නේ කොයි වෙලේද කියලා කියන්න අමාරුයි. ඒක ඕගොල්ලන්ට වෙන්න පුළුවන්. මට වෙලා තියෙනවා, මම ඒක ගැන දන්නවා. මම 2013 මම දිස්කහරතුනා ඉස්සෙල්ලා බඳලා හිටපු කෙනත් එක්ක ඒ කාලේ මම බොහොම නරක තැනකට වැටුණා. මම දන්නවා මම ලංකාව මම කීප පාරක් ලංකාවට ආවා කියලා. මම සතියන්තෙට සමහර වෙලාවට ලංකාවට ඇවිල්ලා යනවා. මොකද ලංකාවේ හිටපු කට්ටියට තිබිච්ච වෙලාව මේ රටවල මිනිස්සුන්ට වෙන කෙනෙකුට දෙන්න නැහැ. මොකද මේ රටවල ඉන්න මිනිස්සුන්ගේ සමහරුන්ගේ අම්මලා තාත්තලා මෙහෙ නැහැ. ඒගොල්ලන්ට සර්වන්ස් නැහැ. ඒ තියෙන සපෝට් ගෲප් එක මෙහෙ නැහැ. ඉතින් මම ඒක ලබා ගන්න මම ලංකාවට ආව ගියා. ඒ දවස්වල මම කරන්නේ මොනවද? බොන දේවල් මම අතට අහු වෙන දේක් කඩට දාගන්න ගන්නට වැටලා හිටියා. මම ඒක ගැන කතා කරන්න ලැජ්ජ නැහැ. මොකද ලකීලි මම එක්ස්පීරියන්ස් එකෙන් ගොඩ ආවා. මට ලොකු පර්මනන්ට් ඩැමේජ් එකක් උනේ නැහැ. ඒ වුණාට වෙන කෙනෙකුට එච්චර ලකී නොවෙන්න පුළුවන්. ඒ මානසික තත්ත්වයට වැටෙන්නේ දික්කසාද වීම නිසාද, රස්සාව නැති වීම නිසාද, තමයි යාළුවා ඉන්න කෙනාත් එක්ක තරහ වීම නිසාද, දෙමාපියන්ට හරි සහෝදරේ සහෝදරියක් හරි යඟ යාළුවෙක්ට මොන හරි වෙලා ඒගොල්ලෝ නැති වුණා කියලාද? ඒ හේතු ලිමිට් කරන්න බෑ. ඒ වුණාට මට තියෙන දැනුම දැන් මං ඒ ට්‍රිප් එකේ ගිහිල්ලා මේ රටවල්වල මිනිස්සු ඒව ගැන ඕපන්ලි කතා කරනවා. ඒකට ගොඩක් සපෝට් ගෲප්ස් තියෙනවා. ඒවට සයිකොලොජිස්ට්ලා ඉන්නවා, සයිකියාට්‍රිස්ට්ලා ඉන්නවා, කවුන්සලර්ස්ලා ඉන්නවා. මම ඒව ගැන හොයලා බලලා මං ඒ කවුන්සලින් ගැන පොඩි දැනුමක් ලබාගෙන තියෙනවා. මට කාගෙන්වත් සල්ලි අරගෙන ඒගොල්ලන්ට මෙන්ටල් හෙල්ත් අනිත් පැත්තට දෙන්න පුළුවන් කියලා ක්ලේම් කරන්නේ නෑ මම. මොකද මට එහෙම දැනුමක් නැහැ. මම දන්නවා මම ඒ බැටලෙ හිටපු තැනේ ඉන්නකොට මට දැනුනේ කොහොමද කියලා. ඒ වගේම මම දන්නවා මම ජීවිතේ එකපාරක් සීදි විහාන කරගන්න බොහොම ළඟ තත්ත්වයකට වැටුණායි කියලා. මට මේවා කතා කරන්න පුළුවන්. මම මේ කියන දේ අහලා තව කෙනෙකුට පුළුවන් නම් හිතන්න අනේ මසන් මූටත් මෙහෙම වෙලා තියෙනවා, මූට කතා කරන්නවත් පුළුවන් කියලා. එහෙම තත්ත්වයක් එනවා නම් එහෙම කෙනෙකුට උදව් කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක ලොකු දෙයක් කියලා. මොකද මට පේන හැටියට මම ලංකාවේ මිනිස්සුන්ව කතා කරනකොට තාම mental health කියන topic එක බලාකුළු වලින් වැහිච්ච topic එකක් ලංකාවේ. මොකද මිනිස්සු ලැජ්ජයි, මිනිස්සු බයයි. මිනිස්සු අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ පිස්සෙක් කියලා හංවඩු ගහන්න බයයි. හුඟක් මිනිස්සු කතා කරන දැන් අපි කොල්ලෝ. අපිට තියෙන ප්‍රශ්න වෙනස් ගෑනුන්ට තියෙන ප්‍රශ්න වලට වැඩියි. ඒ වුණාට ගෑනු කෙනෙකුට ළමෙක් හම්බුනොත් ඒගොල්ලන්ට දෙන්න පුළුවන් පෝස්ට් නේටල් හරි පෝස්ට් පාර්ටම් හරි ડિප්‍රෙෂන්. ඒව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මෙහෙත් ඒව ගැන කතා කරනවා බොහොම අඩුයි. ඒකට තියෙනවා පෝස්ට් මට වචනේ හරියට මතක නැහැ. ඒක පිරිමින්ටත් ඒ ડિප්‍රෙෂන් එක තියෙන්න පුළුවන්. දෙන්නෙක් ජීවත් වෙලා ඒක තුන් දෙනෙක් වෙනවායි කියන්නේ ඒක ජීවිතේට ලොකු වෙනසක්. ඒ වෙනස වුණාම
ගෑනුන්ගේ ඔළුව ඇඟ හැම දෙයක්ම වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ ඩේලි රූටින් එක වෙනස් වෙනවා. ඒ දේවල් වෙනස් වුණාම මිනිස්සුන්ට ඒකට කෝප් කරගන්න අවශ්‍ය සහාය ලැබුනේ නැත්නම් මිනිස්සු වැටෙනවා. ඒ වැටෙනවා කියන්නේ මේ ෆිසිකලි වැටිලා ඇඟ වෙනස් වෙලා එහෙම දෙයක් නෙමෙයි. මානසිකව වැටෙනවා. ඒ මානසිකව වැටිච්ච කෙනෙකුට හරිහමං උදව්වක් නැතුව ඒක නිකන් තිබිලා හොඳ වෙන දෙයක් නෙමෙයි. ඒකට ඇත්තටම උදව්වක් සමහර වෙලාවට බෙහෙත්, සමහර වෙලාවට කෙනෙකුට කතා කරන්න, සමහර වෙලාවට සමහර පොඩි පොඩි දේවල් ප්‍රැක්ටිස් කරන්න, ඒවත් ඒ දැනුම කවුරු හරි ලබා දෙන්න ඕනේ. මම බලන්නේ මට එක්කිනෙකට කතා කරන්න හරි. ගෲප් එකක් හැටියට කතා කරන්න හරි. මට මේ දේවල් වාචාලයක් වගේ කතා කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. මට ඒක ගැන කියන්න ලැජ්ජ නැහැ. ඒ වුණාට ඕගොල්ලෝ කවුරු හරි මේ කියපු දේවල් වලින් හරි මීට සම්බන්ධ දෙයකින් හරි ඕගොල්ලෝ යම්කිසි පීඩනයකට පත් වෙලා ඉන්නවා. ඕගොල්ලන්ට big match එකට set වෙලා බොන එක හරි bread b express එකේ ගිහිල්ලා බොන එක හරි කොල්ල set වෙලා බොන එක හරි ඒ බිව්වට පස්සේ ඒක ඉවරයි. ඒ ආතල්ලකට මමත් ආසයි. ඒ වුණාට ඒක බීලා ගෙදර ගියාට පස්සේ අර ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. වැඩ ඇරිලා ගෙදර යන ගමන් බාහිරයකට ගිහිල්ලා බෝතලයක් හරි එකමාරක් හරි දෙකක් හරි බීලා ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒ වගේ කතා කරලා ඒ ප්‍රශ්නෙට විසඳුම හොයාගන්න යම් කිසි විදිහකට උදව් කරන්න පුළුවන් නම් එක්කෙනෙක්ට හරි මට උදව් කරන්න පුළුවන් නම් මම හිතනවා මම යම් කිසි දෙයක් මිනිස්සු වෙනුවෙන් මට කරන්න පුළුවන් නම් මං කරා කියලා හිතනවා නම් ඒක මට ලොකු සන්තෝෂයක්. මම දන්නවා මම නරකම ජරාම තැනකට වැටිලිනකොට මම ජීවිතේ අද ඉන්නේ එක යාළුවෙක්ගේ පැය එකමාරක විතර එක ක්‍රියාවක් නිසා. නැත්තම් අද කතා කරන්න නැහැ. මම මේ ටොපික් එක ගැන වෙන කවුරුත් කතා කරන මම දැක්කේ නැහැ. මම හිතුවා මට කරන්න පුළුවන් දෙයක් මම මේකෙන් කාට හරි අහසක් වෙයි කියලා. ඒක තමයි මම මේක ගැන මුලින් කතා කරන්න පටන් අරගෙන මේක ෆලෝ අප් කරේ. මගේ පෞද්ගලික දේවල් පෞද්ගලික ජීවිතේත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරා. ප්‍රශ්නයක් නැහැ. මොකද මම කත් කිව්වේ ඇත්ත. ඒක මට හැංගෙන්න දෙයක්වත් ලැජ්ජ වෙන්න දෙයක්වත් නෙමෙයි. ඉතින් ඕගලන්ට මේකේ මොකක් හරි උදව්වක් වෙයි නම් නියමයි. හැබැයි ඕගලන්ට තවත් උදව් කරන්න බැරි නම් මට බොහොම කනගාටුයි. මම මේ කියන එක දෙකකින්වත් කාමවත් ඔෆෙන් කරන්න හරි ඕගලන්ට අප්සෙට් වෙන්න හරි එහෙම දෙයක් නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ. කාට හරි පොසිටිව් වෙනසක් වෙන්න තියෙනවා නම් ඒගොල්ලෝ ඒක යම් කිසි දෙයක් වෙන්න තිබුණා නම් ඒක වෙනකන් මම මේ කියපු දේ නම් ඒ දේ අද ඉඳලා හරි හෙට ඉඳලා හරි එනසුමාන ඉඳලා හරි ඒ වෙනසට ඒගොල්ලෝ මොකක් හරි ඇක්ෂන් එකක් ගන්නවා නම් ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ළමයි thank you කාර් එක්කෙනෙකුට හරි හොඳ දෙයක් වුණොත් එච්චරයි කියලා මම නවතිනවා. thank you ජය වේවා. hiru gossip.lk